අරගලේ දිනමු ගොඩක් ඉස්සතු වලට අපි වෙනින් ආවට අනිවාර්යෙන් ජයග්‍රහණය කරමු කාගේ තරගලේනේ ඔව් අරගලේ ජයග්‍රහණය කරමු කවුරුත් අපිත් ඉන්නවා හරි නන්දසේන ගෝඨාභයගෙත් ඒ වගේම රනිල් වික්‍රමසිංහගෙත් හවුල් දූෂිත ආණ්ඩුව එකරාශි වෙලා අපිව බන්ධනාගාරගත කළා දින කීපයක් තිස්සේ බන්ධනාගාරගත කළා තිබ්බා මා ඇතුළු අපේ රාහුල හාමුදුරුවෝත් ප්‍රේමරත්න හාමුදුරුවෝත් ඒ වගේම තවත් අපේ සහෝදරවරු 14 දෙනෙකුත් එක්ක සියල්ලම 17ක් නමුත් අද අපට සෑම දිනාටම අප ලැබුණා හැබැයි ගෝඨාභය නන්දසේන සහ වික්‍රමසිංහ ඇතුළු මේ දූෂිත පාලකින් මේ 74 වසරක් තිස්සේ අපේ රට කාබාසිනිය කළ ලෝකයා ඉස්සරහ දනින් වට්ටපු මේ රට මේ දූෂිතයන් පළවා හරින්න කියලා තමයි මේ අරගලේ සිද්ධ කරන්නේ මේ රටේ සියලුම ජනයා ඒකරාශි වෙලා මේ අරගලේ සිද්ධ කරන්නේ ඒකට ඒ අරගලේ සිද්ධ කරද්දී දූෂිතයෝ දූෂිතයන් පළවා හැරීම සඳහා අරගල කරන අරගල කරුවන් අද මර්ධනය කරන්න පටන් ගන්න තියෙනවා ඔවුන්ගේ පොලිසිය පාවිච්චි කරලා ඒ නිසා පොලිස්පතිතුමා පාවිච්චි කරගෙන අද පොලිසියේ හුඟක් අය මේ අරගලියත් එක්ක ඉන්නවා අපිට උදව් කරනවා බන්ධනාගාර නිලධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ අරගලියත් එක්ක ඉන්නවා අපිට උදව් කරනවා බන්ධනාගාර සිරකරුවන් මේ අරගලියත් එක්ක ඉන්නවා අපිට උදව් කරනවා ඒ නිසා මේ සියලුම දෙනා සැලකිය යුතු මට්ටමින් මේ අරගලියත් එක්ක ඉඳගෙන තමන්ට හැකි ප්‍රමාණය නීතිඥ මහතුරු වෛද්‍යවරු ඉංජිනේරවරු සියලු දෙනාම මේ අරගලයේ කොටක් කරුවන් වෙලා ඉඳෙද්දී තාම සුළු විශේෂයෙන් පොලිසිය ඊළඟ තනතුරු බලාපොරොත්තු වෙන ඉන්න ඒ තනතුරු අපේක්ෂාවෙන් ඉන්න කැත නීතිය කැත ලෙස පාවිච්චි කරන ඒ ඉහළ නිලධාරීන් රාශියක් මෙහිදී නැති චෝදනා දැන් මේ රාහුල හාමුදුරන් වහන්සේට චෝදනා ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ මේ භූමියවත් නැතුව තියෙදි. එවැනි දුරකථන ඇමතුමක් පදනම් කරගෙන චෝදනා ඉදිරිපත් කළා තියෙනවා. බයික් එකක් කැමරාවක සටහන් වෙලා තිබූ පමණින් චෝදනා කළා තියෙනවා. අන්න ඒ ආකාරයට ඒ වගේම සභාපතිලගේ සමහර මන්ත්‍රීලගේ දුරකථනයට සමහර අයගේ නම් ඇතුළත් කළා තියෙනවා. ඒ නිසා ඉතාම නින්දාසහගත ආකාරයට මේ රනිල් රාජපක්ෂලගේ නීති අවභාවිතා කරමින් මේ සමහර පොලිස් නිලධාරීන් හැසිරලා තිබෙනවා. ඒ නිසා ඔවුන් සම්බන්ධව අපි ඔබගේ බලවත් විරෝධය පළ කරනවා මේ ලෙස නීතිය තව තවත් දූෂණය කරනවට එරෙහිව. හැබැයි මේ අරගලය නිමා කරන අරගලයක් නෙමෙයි. මේ අනිවාර්යෙන් ජයග්‍රහණයෙන් අවසන් කරන අරගලයක්. ඒ නිසා ওই දූෂිත පාලකයන් සියලු දෙනාටමත් වික්‍රමසිංහටත් රාජපක්ෂලටත් මේ සියලුම දෙනාට ගෙදර යන දවස ඉක්මන් කරගත්ත කියන එක තමයි අපි සටහන් කරන්නේ. අපි මේ 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 ප්‍රකාශයම අවසන් කරනවා එස් මහින්ද හිමියන්ගේ කවියකින්. ඒ තමයි පෝරක එකක නෙමෙයි උන්වහන්සේ ලිව්වේ පෝරක හතක නොව දහසක නගිමි පෙමින් කියලා. ඒ නිසා අපි බන්ධනාගාරගත කළ දවස් ගණනාවකට මේ සටන අපි නිමා කරයි කියලා උන් හිතනව නෑ. පෝරක එකක නෙමෙයි දහසක ගියත් මේ අරගලේ අපි ජයග්‍රහණයෙන් පමණයි නිමා කරන්නේ. ඉන්නේ පිට මේ අරගලේ ජයග්‍රහ නතර කරන්නේ නෑ කියන එක අපි සියලුම රටවැසියන්ට කියනවා. තවත් අරගලය පියවරකින් ශක්තිමත් වුණා කියන එකත් අපි අවධාරණය කරනවා. මේ ප්‍රේමරත්න හමුදුරේ ඉන්නකෝ මෙතන පේන්න කැමරාව. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මහින්ද රාජපක්ෂ ඇතුළු 9 වෙනිදා ගෝල්පෙස් අරගලයට පහර දුන්නා. අපි මතක් කරන්න කැමති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජිමය
ඒ ගෝල්පේස් අරගලයට පහර දුන්න කියලා කියන්නේ ආගමික සහජීවනයට පහර දුන්නේ උ. ඒ විතරක් නෙවෙයි ජාති ආගම් කුල මල ભેදයකින් තොරව තමන්ගේ හදවතේ කැකෑරමින් තිබිච්ච වේදනාව පිට කරපු තැන තමයි ගෝල්පේස් අරගල භූමිය කියලා කියන්නේ. ඒ අරගල භූමියට ගැහුවා, ගිනි තිව්වා, පුස්තකාල ගිනි තිව්වා, දැනුමට ගිනි තිව්වා, නිදහසේ මිනිසුන්ට තමන්ගේ අයිතිය වෙනුවෙන් මැදිහත් වී වෙන්න තියෙන අයිතියට මහින්ද රාජපක්ෂලා රාජපක්ෂ රෙජිමේ එවැගේම රාජපක්ෂලව ආරක්ෂා කරන සියලු බලමුළු පහර දුන්නා. එතකොට ඒ පහර දීමත් එක්කලා රටේ නන්දෙසින් මිනිසුන්ගේ හදවත ගිනි ගත්තා. ඒ කුමක් නිසාද? ඒ කුමක් නිසාද? වෙන මොකක්වත් හින්දා නෙවෙයි, ඒ අරගලය තමන්ගේ අරගලයක් නිසා, රටේ හැම පුරවැසියෙක්ගේ අරගලයක් නිසා. දැන් මේ වෙනකොට මහින්ද රාජපක්ෂලා එවැගේම ගෝඨාභය රාජපක්ෂලා එවැගේම රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ සමස්ත නඩයම අලුත් නාටකයක් නිෂ්පාදනය කරමින් අලුත් නාටකයක් අධ්‍යක්ෂණය කරමින් ඉනවා. ඒකට මේ රටේ නීතිය රකින්න තියෙන ආයතන නිෂ්පාදන සහයෝගය දක්වමින් තිබෙනවා. අපි දන්නවා වීරගැටිය ආශ්‍රිතව වෙඩි තැබීම් ගණනාවක් සිදු වුණා. හැබැයි ඔවුන් අතඩංගුවට ගැනීමක් මේ වෙනකොනුත් සිද්ධ වෙලා නැහැ. මරණ දෙකක් සිද්ධ වුණා. තුවාල සිද්ධ කිරීම 10 දිනකට තුවාල සිද්ධ වුණා. ඔවුන් තාම අතනඟුට අරගෙන නැහැ. එහෙම තිබියදී සම්බන්ධ නොවෙච්ච ඒ වගේම සාමකාමී අරගලවල යෙදුණු ඒ අරගලයන්ට නායකත්වයේ දීපු උදවියව මර්ධනය කරන්න පටන් අරගෙන තියෙනවා. අපි මතක් කරන්න කැමති මේ ඉන්න හාමුදුරුවරු සාටක ශාวก සංඝ නෙවෙයි. සාටක ශාวก සංඝ නෙවෙයි. ඒක නිසා අපි මැදිහත් වෙන්නේ මේ රටේ දුක් විඳින ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් තමයි අපේ මැදිහත් වීම. ඒක නිසා අරගල එක කොටසක් තමයි සිරගත වෙන එකත්. එහෙම නැත්නම් මරණයත්. ඒක නිසා අපි මහින්දලට කියන්න කැමති අපේ ජීවිත මතින් අලුත් ලෝවක් ගොඩ නැගෙනවා නම් අපේ පපුවේ මූනිස්සමකට ඉඩක් තියෙනවායි කියන කාරණාව සිහිපත් කරමින් අපි වෙනුවෙන් මේ ආදරය අරගෙන ආපු හැමෝටම ආදරය කියලා මතක් කරනවා.